right ada sikora da dawasa harima lasana dawasak saha man hituna ada harima friendly dawasak wei kiyala mokada friendly dawasak bawata pat wenna api aadareema karana kene kut ada ape program ekata awilla ina thing oba dannama dawasa me digatama ape gendara wage program ekata special programs widira thamai api aragena enne mokada me dawas wala aluthema patan gatta tele drama ekai taamat saarthakawa pradarshanaya kirinawa ape asiyata tv eke ratri 8 ta race thing man hituna dan me wenakota kotas 4k ogollo balala athi thing metenin ehaata thawa lasanata kathawa galagena nisa thing tele drama ekak balanna kiyana eka man අමුතුවෙන් අමුතුවෙන් මතක් කරන්න දෙයක් උත් නැහැ කොහොමනත් අද අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්න කෙනා මේ රේස් ටෙලි ඩ්‍රාම එකේ ඉන්න මේන්ම කැරක්ටර් එකක් මොකද මෙයාගේ වටේ තමයි කතාව ගෙදිලා තියෙන්නේ ගන්නට ඉතින් අද ඇත්ත කතා කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ අපි මුලින්ම මෙයා කවුද කියන එක පොඩි වීඩියෝ ක්ලිප් එකකින් බලාගෙන ඉමු අපි දැනුවත් නැහැ මොකක්ද තියෙනවා නින්ද මේ 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 දැන් දැනුවත් වුණානේ ආ මෙයාලට පිස්සු වුණද අපියා මේ 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 කාටද පිසු ඈ වානික මැද්දට පැනලා දෙන්න තියෙන මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරේ මම රාව් වොට්ස් රෝන්ග් විත් යු නිකේවා පැත්තකට දෙන්න ඔයත් මේ රේස් එක නෑ චාමරි අපියා අයි බයි පැනලා යන්නද අපියෝගේ දීපම් බාර ගන්න පුළුවන් එන්න මේක රේස් එකක් බං එක තීරුම් ගනි ये बेरी दरी पादीन डापे हूँ, मटम मेक गया न तेरुं कल दिन लोन ने, अरे तो मुकाद कराने क्या नहीं है पाम, अरे यार यार, वो मुकुट कराने लोन ने, मेरे को बिंदु की मगी रेस, मटे हम किसी में उगम ना आवाज़ में, उन बटे इधर पैड़ दी चेकेट हितर दुकाई ना, टक गाले की ल कोल्या करा वारे, एक लिए पाम, इधर මේක ප්‍රෝග්‍රෑම් එකක් වින්දු තේරුම් ගන්න. Good morning. Good morning. ආයුබෝවන්. මේ ඉන්නේ උවින්දු අපේ කැරක්ටර් එකේ හැරීර එහෙම නැත්නම් ඉතින් ඔයගොල්ලෝ හැමෝම අඳුරන හේෂාන් මනුල. කොහොමද ඉතින් ජීවිතේ? ඒකෙම පටන් ගමු. ඔව් නේද? ජීවිතේ හොඳයි. මේ දවස්වල කියන්නේ හැම ශේත්‍රයක්ම ගොඩක් කට්ටිය අමාරුයි. නමුත් මම ඉන්න ශේත්‍රවල නම් එහෙම ලොකුව අමාරුවක් නැහැ. අමාරුවක් නැහැ සාමාන්‍ය ආකාරයට. වැලටි කරගෙන යනවා. ඉතින් කොහොමද අද දවසේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ප්‍රධානම හේතුව වෙන්නේ ඉතින් රේස් ටෙලි ඩ්‍රාම එකේ ඉන්න උවිදු කියන කැරක්ටර් එකට සම්පූර්ණයෙන්ම පණ දෙන්නේ. අපේ හේෂාන් කොහොමද රේස් එකේ වැඩ? දැන්ට කොහොමද දැන් එපිසෝඩ් 4ක් විතර ගියා. දැන්ටමත් මම හිතන්නේ සාමාන්‍ය ප්‍රතිචාර එනවා ඇති. ඔව් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් මම ගොඩක් කාලෙකින් මේක රඟපාන්නේ. මේ වගේ මේ ටෙලි නාට්‍යයක් ඉතින් ප්‍රතිචාර Facebook එකෙන් Instagram එකෙන් කෝල් කරලා හැමෝම කියනවා ඒ කියන්නේ ඒගොල්ලන්ට මම මීට කලින් චිත්‍රපට දෙකක් කරලා දිනවා ඊට පස්සේ ටෙලි නාට්‍යයක් කරලා දිනවා ඉතින් ඒවල දැකපු නැති විදිහේ හොඳ දක්ෂතාවයක් තියෙනවා කියලාත් කියනවා ඉතින් ඒ හැම දෙයක් එක්කම මේක මටත් හොඳ ඒ කියන්නේ තල්ලුවක් මගේ ජීවිතේ මේ මේ යන ගමනේ ඉතින් ඒ ප්‍රතිචාර අතිවිශිෂ්ට අතිවිශිෂ්ටයි සර් අතිවිශිෂ්ට රයිට් මම හිතන්නේ ඔකට ඔකට ප්‍රධාන හේතුවක් වෙන තමයි රේස් කියන එක කොහොමදත් ඔයාගේ ඇඟේම ඒකල් නම් පොඩ්ඩක් තිබ්බනේ අපි ඒ කියන්නේ ඒකල් දැන් බලන් එනකොටත් ඔයාගේ ෆොටෝස් හිස්ටරි බලුවාම තියෙනවා يعني බයික් එකේ හරි පොඩ්ඩක් හරි ජැකට් එක දාගෙන එහෙම ෆොටෝස් ඉන ඇත්තටම මම හිතන්නේ කැමති මේකක් හම්බෙච්ච හින්දාත් මේ කැරක්ටර් එක බාර ගන්න හේතුවක් වෙන්න ඇති ඔව් අනිවාර්ය හොඳ දෙයක් ඒකට හේතුව තමයි දැන් මම ඇත්තටම මේ ෆීල්ඩ් එකට එන්න හේතුවත් මට මගේ සල්ලි වලින් තනියෙන් මට බයික් එකක් ගන්න ඕන වුණා අන්තරම එක ගත්තා. ඉතින් ඇත්තටම මම එන්න හිටපු කෙනෙක් නෙමෙයි මේ මේ ශේෂ්ත්‍රයට. ඉතින් මට මම ගොඩක් මගේ ජීවිතේ තනියෙන් හැමදේම කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉතින් ඒ හින්දා ඒක මේ මේකට මේ අපි අධ්‍යක්ෂකතුමා ධනුෂ්ක රේමන් කතා කරාම ඇත්තම කියනවනම් මුලදීම කතා කරා නම් මේක මේ ධනුෂ්ක රේමන්ට මුලින්ම කියලා තියෙන්නේ සෙනාලි ෆොන්සේකා. ඉතින් මම ඇයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මොකද මගේ නම කිව්වට. මොකද ඇයත් දන්නවා මේ වගේ කැරක්ටර් එකට මෙයා තමයි අර ඇඟෙන්ම හරියන්නේ කියලා. බොක්කේම වැඩේ කරන් ලෑස්ති කොල්ලා කියලා. හැබැයි ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි මේ මේ ඩ්‍රාමා එකේ මේ විලන් ගේ කියන්නේ රාධිකගේ කැරක්ටර් එකට තමයි මාව තෝරගෙන තිබ්බේ. මොකද ඒකට හේතුව මං කොණ්ඩේ වහන් හිටියේ කාලේ. ඉතින් ඇත්තම කියනවා නම් ධනුෂ්ක කතා කරා මම කිව්වා මේ මොකද මගේ ඇග්‍රීමන්ට්ස් තියෙනවානේ දැන් මම නිරූපණ ශාස්ත්‍රයේ වැඩ කරද්දී මට හැම දෙයක්ම කරන්න බෑ මොකද ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට්ස් අනුව තමයි මම වැඩ කරන්නේ ඉතින් මම මේ කියන්නේ කම්පැනිස් වලට කිව්වා මම ඒගොල්ලන් කිව්වා බෑ මේ රෝල් එකට ඔයාට කරන්න අපිට දෙන්න බෑ ඒකට හේතුව තමයි ඒ වගේ චරිතයක් කරාම මම ප්‍රොමෝට් කරන්න බෑ කිව්වා මේ මගේ ඇඳුම් අඳින්න දේවල් ඔව් කියන්නේ මොනවා වුණත් ඔය දුෂ්ට යන්නේ බැලුවාම ඔව් ඉතින් දුෂ්ටියත් හොඳ වෙන වෙලාවක් තියෙනවා ඉතින් ඊට පස්සේ මම බැහැ කිව්වම ධනුෂ්කත් කිව්වා මේ අධ්‍යක්ෂකතුමාත් කිව්වා මේ එහෙනම්
අම්බෙන්නේ වැඩේ නවත්තලා දාමු කියලා. ඉතින් අපි බොහොම සුහද විදියට ඒක කතා කරලා ඉවරුනාට පස්සේ මට ඊට පහුවෙන්ද කෝල් එකක් දීලා බොහොම නිහතමානී විදියට කොණ්ඩේ ගවන්න ලෑස්තිද කිව්වා. මං කිව්වා ඔව් ප්‍රශ්නයක් නෑ, හොඳ මට හම්බෙන චරිතේ එක හොඳ කැපවීමෙන් මම ඒකට කැප කරන්න කැමතියි. මොකද අපේ කොණ්ඩේ කපනවා කියන්නේ මට විශාල දේවල් නැති වෙන වැඩක් ඕක. මොකද මොඩල් කරද්දී මට ඒ කොණ්ඩේ අත්‍යවශ්‍යම කාරණා. ඉතින් මම කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ කැපුවා. ඒක පොඩි කැපවීමක් කළා තමයි මේ රඟපෑමට ආවේ. ඉතින් කොහොමවත් රේස් බලපුව අයට තේරුණා තිය කොහොමද ඒ කැපවීමේ ප්‍රතිඵල කොයි වගේද තියෙන්නේ කියන එක. ඉතින් ඒ වගේම අද අපිට එක්ක මේ ඉන්න හින්දාම හේෂාන් ගොඩක් දේවල් අපිට කතා කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔබටත් ගොඩාක් දේවල් ඇති හේෂාන් එක කතා කරන්න. ඉතින් මේ දේවල් කතා කරන්න පුළුවන් කෝල් එකක් දෙන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට සුපුරුදු ෆෝන් නම්බර් එකත් එක්ක 01159299. අද හේෂාන් මනෝල අපිත් එක්ක ඉන්නවා දවල් 12 වෙනකම් කතා කරන්න. රයිට්. අපි හායිත් මේ කතාබහේ හිටියේ මොකද රේස් කියලා කියන්නේ සෑහෙන කතා කරන දේවල් තියෙනවා. ඒකකින් රේස් ගැන ඇත්තටම හේෂාන් කියන දේවල් ටික කියපම මමත් කොහෙන් හරි ඔගේ පොඩි කැරක්ටර් එකකට හරි ගන්නවා නේද මේ වගේ කතා. අනිවාර්යෙන්ම. හිතේන. හොඳට එලවන්න පුළුවන්. එලවන්න පුළුවන්. බයික්ස්. බයික් එලවන්න පුළුවන්, කාර් එලවන්න පුළුවන්, ඒ කාටින් පුළුවන් සාමාන්‍යයෙන්. අබැයි දිනිති ඉන්න වෙලාවක ඉන්නවා. දිනිති. ඇයි දිනිතිට ඕගොල්ලෝ ඔච්චර බය කියන්නේ? දිනිති නෑ, හරිම හොඳයි. හරිම හොඳ මේ කැරක්ට එකක්. දිනිතික ප්‍රශ්නේ තියෙන්නේ දිනිතිට අර මේ බ්‍රේක් නෑ, වාහනේ බ්‍රේක් නෑ. ඉතින් වෙන්නේ ඔය දෙතුන් දෙනෙක්ව හැප්පුවා මේ කොන්ද පොඩ්ඩක් මේ සැලකේතු මට්ටමකට ගෙනා කොන්දරත් පොඩි සත්කාරයක් දුන්නා. සත්කාරිකුත් දුන්නා, ෂූටින් පැය 3-4ක් නවත්තන්න වුණා. ඉතින් දිනි තින්න ලවගෙන්නවා. දිනි තින්න ලව තමයි දිනිතර තනියෙන් ට්‍රැක් එක අර ගිහින් අර වෙලාව අනුව දිනුම දෙනවා මිසක් එම කට්ටියත් එක්ක රේස් බදලා එහෙම දෙන්නේ නැහැ. ඔය හින්දම ඔයතර හොඳ වැඩක් වුණා. මේ දිනිති කහපාට ඇඳුමක් අඳන් ඉන්නේ රේස් එකට. ඒ වගේම අපේ මේ නිෂ්පාදකතුමාගේ මල්ලි ඉන්නවා මේ ටෙලිග්‍රෑම් එකේ ගීතාංජනදි කොස්තා. ඔහු තමයි නිෂ්පාදක වෙලා. ඉතින් ඔහුගේ මල්ලි ඉන්න ඔහුත් අඳන් ඉන්නේ කහපාට. මම කරන්නේ දිනිතිව නිකන් ඉන්නලාට ගිහලා හප්පනවා. මොකද දිනිති අනිත් අය හප්පනවා. මට දැහැර දෙන්නම කහපාටනේ. මම අන්තිමට ගිහලා හප්පලා තියෙන්නේ මේ ගීතාංජනගේ මල්ලිව. රයිට් 01159299 කෝල් කරන්න කියලා මං මතක් කළා. අද කට්ටියත් එක්ක අද මොකද හේෂාන් තමයි වෙන කෝලස්ලත් එක්ක කතා කරන්න. එක්කෙනෙක්ිනු අපිත් එක්ක කතා කරන්න. ගුඩ් මෝර්නින්. හලෝ, ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. වාඩි පුළං හේෂාන් එක ඉදිරි කතා බහ රයියන්. සුබ උදෑසන. මම සුබ උදෑසන. මං මගේ නම සිලිනි. කියන්න ගොඩක් කාලෙකින් කරේ ටෙලිග්‍රෑම් එක. මොකද අපේ ගෙදර හැමෝමත් අයියා ඉන්න නිසාම මේ අපි හැමෝම ටෙලිග්‍රෑම් එක බලන්නේ. හැමදාම අත වෙන්නේ ඉස්සෙල්ලා අපි ඉස්සරහට ඇවිල්ලා බලන් ඉන්නවා. අයියා හොඳටම ඇක්ට් කරනවා. Thank you. ඇක්ටිං වලට නම් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයාට. මේ ඌ යටතේ තමයි මම රංගනේ හැදෑරුවේ. ඉතින් බොහොමත්ම ස්තුති. මේ මම අර 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 මේ ගොඩක් මං හරිම ආසයි ලංකාවේ නල්විලිය ලස්සනට අඳිනවා. ඉතින් ෆැෂන් සෙන්ස් එක හොඳයි කියලා කිව්ව එක මට ගොඩක් කැමතියි. මේ මොකද ඒක හරි අඩුයි ලංකාවේ. එහෙම තියෙන්න ඕනේ. නළුවෙක් හෝ නිලියෙක් ලස්සනට ඇඳලා කරලා හොඳට රඟපාලා ලස්සනට ඉන්න ඕනේ. හැම අතින්ම ලස්සන ඉන්න ඕනේ. හරි තිරිනි, එහෙනම් තැන්කියු වෙරි මච් අපිට කතා කරන්න එක තුනට. හේෂානුත් ගොඩාක් සතුටුනා ඔයාගේ කමෙන්ට්ස් වලට. ඒක වෙනස් එකක්. වෙනස් එකක් නේ. ඉතින් මම හිතන්නේ ඒ වගේ තව ආදර කරන ගොඩක් අය ඇති. ඒගොල්ලන්ට හැමෝටම පුළුවන් පුළුවන් දරන්නේ මම අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපි chance එක දෙන්න බලනවා. ඉතින් කෝල් එකක් දෙන්න පුළුවන් 01159299. හරි, එතකොට මේ හේෂාන් ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ඉවර වෙනකොට අර උදේ ඇඳන් ආපු ලස්සන්ට සුදු ඇඳුම එහෙම ගන්න නීට් පිටම තියාගෙන කොල්ලේද නැත්නම් ඉස්කෝලේ ඇරලා නෑ ගෙදර යනකොට වෙනම ගරාජ් එක වැඩ කරලා ගෙදර නික්කිනා වගේ දයන්නේ පොඩි කාලේ. මෙහෙමයි. ඒ කියන්නේ ඕකේ මේ ඇඳුම ගැන මම දැන් හැම එකෙන් ඉපදිච්ච දවසේ නම් මම ඇඳුම ගැන සෑහෙන්න උනන්දුයි. ඒකට හේතුව තමයි මට පිළිවෙලට ඒ දේවල් තියෙනවා. හැබැයි ඒ කියන්නේ රණ්ඩුින්ද මගේ අයියත් එක්ක මේ ඉස්කෝලේ වෙස්ට් විද්‍යාලයේ අයියාමයි. අයියාගේ මගේ රණ්ඩුින්ද අපේ අම්මා හැමදාම ඉස්කෝලේ. එක්ක අයියාගේ මේ රණ්ඩුවක් නැත්තම් මගේ ඔව් හරියට කියව බලියක්. මේ ඉතින් ওই ප්‍රශ්නේ හින්දා හැමදාම ඉස්කෝලේ. ඉතින් ඔය ඔය දේවලුත් එක්ක ලස්සනට යනවා.
ස්කෝල යනවා පිළිවෙල එද්දිත් බොහොම ලස්සනට යනවා. ඔය දෙතුන් පාර කෝච්චි පෙට්ටිය උඩ ගිහිල්ලා පොඩි ප්‍රශ්න දෙක තුනක් හරි අපි පොඩ්ඩක් දේවල් කතා කරමු මේ මේ හරි අද අපි ගෙන්දරගේ ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. මොකද්ද මේ කෝච්චි උඩ ගිය කතරයි පෙට්ටිය වල ඉඳ මදිද ඕගලන්ට යන්නේ? නෑ නෑ ඒ කියන්නේ රාගම මේ කාලේ අපි හිටියේ. ඉතින් රාගම සහ ඒ පැත්ත කියන්නේ අනිවාර්යෙන් කෝච්චිම තමයි නේද? මොන කෝච්චියත් රාගම නවත්තනවා. ඉතින් එකම එකයි ද කොහෙද මම හිතන්නේ මට මතක ඉඳලා ඒ කාලේ නැවැත්තේ නැත්තේ. මේ ඉතින් ඔය ඕලෙල් ඉවරලා අන්තිම දවසේ යන්න හිතුණා මේ පෙට්ටිය උඩ. ඉතින් ගියා අර එන්ඩියර් මුල්ල වගේ හරිය තියෙන පොඩි ඔහම වංගුව. ඒ වංගුවේදී පොඩ්ඩක් කෝච්චි ඔහම වෙනවා. ඉතින් කෙලින්ම ඔහම බදාගත්ත අර සුදු ඇඳුමෙන් මේ කෝච්චි පෙට්ටිය. ඉතින් එතකොට ඉතින් ඇඳුම පොඩ්ඩක් එහෙම වෙනවා. තව ওই වගේ දේවල් සෑහෙන වෙලා තියෙනවා. දෙමට කොට ලොකු බේස් ලයින් පාල මහතද්දි ඒකේ තියෙනවා ඒ කියන්නේ හදන කාලේ තිබ්බ ලොකු මඩවලා. ඒක පල්ල කෝච්චි එනවා මෙහෙම පේනවා. දැන් යන්න එපා කෝච්චිය. අපි දන්නේ නැහැ මඩවලක් කියලා. අහිංසක චරිතයක් නම් නෙවෙයි. නෑ අහිංසක නෑ. ඒ කියන්නේ මෙහෙමයි සමහර දැන් වලිදා ගන්න මෙහෙම කියනකො වලිදා ගන්න බාලිකා පාසල් නිසාද නැත්නම් ඇතුලෙන් වලිද නේ? ඊ පැත්ත තිබ්බෙම නෑ. ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ මේ ගැල්ලමෙන්ගේ ප්‍රශ්න ගෞතමීකර සැහැණ දුරයි නේ. මේ ගැල්ලමෙන්ගේ ප්‍රශ්න තිබ්බෙම නෑ. ඒ කාලේ මේ එහෙම නෑ. ඒ කියන්නේ ඔය පොඩ්ඩක් ඇවිදින්න යනවා ක්‍රිකට් සෙල්ලම් කරයි. ඒ කියන්නේ අර ඉස්කෝල වලිය සෙට් කරන තරම් මහන්සි වුණ නෑ. ඇතුලෙන් වලියද නෑ. ඔව් ඉස්කෝලත් එක්ක කිසිම ප්‍රශ්නයක්. මොකද ඒ ඔක්කොම යාළුවෝ. ඔය කොහේ හරි යනකොටත් ඒ දවගලන් ඉස්කෝලේ කට්ටිය එහෙන් එනවා. කන්නංගෙර කට්ටිය එහෙන් එනවා. ආනන්ද මරදාන් ස්ටේෂන් එකද හම්බේ හඩ්ඩියකම ෆොට් එක. ඔව් ඊට පස්සේ දී යන දියවත්ත රයිට් පුංචි කාලේ අපි තව තරුණ කාලයක් දෙනොත් මොකද හේෂාන් එක කතා කරන්න ඕනේ. තව ගොඩක් දේවල් ගැන සහ ඉතින් අපි ඉන්ඩස්ට්‍රි එකට ආපු විදිහ ගැන ඉන්ඩස්ට්‍රි එක දැන් වෙච්ච දේවල් ගැන සහ ඉදිරියට තව මේ රේස් එක තව කොහොමද ලැබුණ අත්දැකීම් සහ මේ කතාවතර ඔක්කොමත් එක්ක කතා කරන්න ඕනේ. අපි අද ගීදර වගේ ප්‍රෝග්‍රෑම් එකේ අපි ආදරෙම කරන කැරක්ටර් එකක් එක්ක ඉන්නේ හේෂාන් මනුල. ඉතින් අපේ ප්‍රේස් රිලී ඩ්‍රාම එකත් එක්ක ගත්තට පස්සේ ඉතින් හේෂාන් එකේ මේන් කැරක්ටර් එකක් එක කරනවා. කොහොමද මේකේ දැන් ඉන්න අනිත් නළුනිලියොත් එක්ක තියෙන සම්බන්ධය කොහොමද? මොකක් ප්‍රොඩක්ට් එක කියන්නේ සාමාන්‍යයෙන් අර ටිකක් අලුත් කට්ටිය තමයි කියන්නේ තරුණ කට්ටියන් වගේ තමයි ගොඩක් ඉන්නේ. ඒ කට්ටියත් එක්ක කොහොමද වැඩ කරනකොට? තරුණ කිව්වම ඩිරෙක්ටර් මහත්මයා තරුණ, එතකොට නිෂ්පාදකවරයා තරුණ. මේ ගොඩක් හැබැයි ඇත්තම කිව්ව කතා හරි මේ තරුණ කට්ටිය ඉන්නේ. මට ගොඩක් ඒ කියන්නේ මට ගොඩක් හම්බෙන්නේ උමාලිය. උමාලි තිලකරත්න තමයි මට හම්බෙන්නේ ගොඩක්. ඇයත් එක තමයි රංගපාන අසීරගේ චරිත කරන ඇය. දැන් මට වැඩි සෑහෙන්න මේ ශේෂ්ත්‍රයේ මේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්නේ. ඇය දෙන සපෝට් එක ඒ කියන්නේ ඒක කියලා නිම කරන්න බෑ. ඒ වගේම තමයි අනිත් කට්ටිය. නමුත් ඇය හැම වෙලාවෙම ආවම හරි ප්‍රොෆෙෂනල්. මම ඒකට හරි ආසයි. වෙලාවට වැඩ කරන එකට මම ආසයි. මොකද මට වෙලාවට කිව්වොත් වෙලාවම තමයි. ආයි ඒ කියන්නේ පොඩ්ඩක් හරි එහෙම වුණොත් එහෙමද? මොකද මම මේක අපිම කරාම දැන් ගොඩක් මම ටෙලි ඩ්‍රාමා කරන්නේ නැති හේතුවත් ඕක තමයි. ඒ කියන්නේ වෙලාවට වැඩ කරන්න ඕනේ මොනවා නැතත් ඒ දේ තියෙනවනේ. මොකද දැන් අපි අනිත් පාන්දර 5ට 6ට 4ටත් ආපු වෙලාවල් තියෙනවා. ඉතින් එතකොට මම 4ට ඇවිල්ලා බලන් ඉන්නවා අනිත් කට්ටිය. ඔව් මොකද මට කිව්වොත් මම එන්න එපා. මොකද ඒක කරන්න ඕනේ අපි. මොකද මං හිතන්නේ ලංකාවේ ඩිසිප්ලින් කියන දේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඇක්ටර් කෙනෙක්ට හෝ ඇක්ට්‍රස් කෙනෙක්ට මම හිතන්නේ ඒක ප්‍රධාන දෙයක්. නමුත් මං දැකලා තියෙන දේවල් ඒ කියන්නේ මම කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් කරද්දී මේ දේවල් එක්ක කතා කරද්දී ඒගොල්ලන් කරන්නේ මේ වෙලාවට මේ අපෝ ගෙන්නේ අපිත් පරක් වෙලා එමු. නමුත් ඕක හැමෝම කරොත් හැමෝම පරක් වෙලා එතකොට එන්නේ. එතකොට මේ වැඩේ වෙන්නේ නැතො නිෂ්පාදක වැඩයට පවා මාර මේ කියන්නේ අවාසි. ඉතින් ඒ හින්දා මං කියන්නේ පුළුවන් තරම් මම මේ මහා ලොකු මේ කෙනෙක් විදිහට නෙමෙයි කියන්නේ. නමුත් වෙලාවට වැඩ කරනවා කියන එක මේ ලොකු පොඩි කියලා දෙයක් විතරක් නෙමෙයි කියන්නේ. ඕනම ෆීල්ඩ් එකකට ඔක අදාළයි තියෙන්නේ. අදාළයි. ඔව් වෙලාවට වැඩ කරන එක. ඉතින් ඒ අතින් බලද්දී උමාලි මට මාර සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ එයා කියන්නේ වෙන වෙන දේවල් කතා කරන්නේ. දැන් ඔය අපි සමහර වෙලාවට ඉතින් කතා කරනවා. ඒ කියන්නේ විහිළුවක් කරනවා. නමුත් අපි ලොකේෂන් එකට ගියාම සෙට් එකට ගියාම ඇය දෙන සපෝට් එක කියන්නේ හැම වෙලාවෙම දැන් මම වෙන මොකක් හරි මේ කවුරු හරි මගේ මොන හරි අහනවා. මොකද අපි මූඩ් එකේ ඉන්නේ වෙයි. මොන හරි ආවම එයාට අක්ගල මේ මේව කළා මේ ගන්න ආයි ඒ මේ වැඩේ වැඩේට ගන්න. ඔව් ඉතින් ඇයගෙන කියන්න ඕනේ ඇය මහා ලොකු සපෝට් එකක් මට දෙන. ඒ වගේම තමයි අනිත් අය
මොකද ඒගොල්ලන් නැත්තම් මම කොච්චර perform කරත් නැහැ. මොකද ඒගොල්ලන් දෙන support එක අනුව තමයි මේ මේක team work එකක්. ඉතින් මේ team work එකට වැඩ කරන එකෙන් තමයි හොඳ දෙයක් ඕගලන්ට දෙන්න පුළුවන් අපිට output එක. ඉතින් ඕගලන් දැන් බලන මේ මේ අවස්ථාවේදී බලන මේ Telegram එක ඕගලන්ට පේන ඇති අපේ හොඳ team work එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක race මේ Telegram එක මේ මෙච්චර දවස් හතරට හොඳ ප්‍රතිචාර හම්බ වෙන්න ඒක ලොකු උදව්වක් කළා තියෙනවා. අනිවාර්යයෙන් අපි උමාලි ගැන කතා කරපු වෙලාවෙදී මේ උමාලි සහ ඒෂාන් ඉන්න පොඩි clip එකක් තියෙනවා. අපි ඒ clip එකත් බලමු. කොහොමද ඉස්සරහම මේ Telegram එක බලන්න පුළුවන් වෙයි. දැන් අපි පොඩ්ඩක් ඒකේ කොටසක් බලාගෙන ඉමු. විඳු මොකද මේ සසර කල කිරෙල ගී කෙනෙක් මෑන කාලේට පාර යන්නේ අද ඉතින් අරුන්ට පාටිය දෙන්න එපේ ඔයා ඒ රේස් එක පෙරදුනේ මං හින්දා නේද ඔයා හින්දා ඔයා හින්දා නෙමෙයි අර රාධිකයාගේ වාහනේ මට වැඩි ෆාස්ටින් ඔයා හිටියේ මං ගැන කල්පනාවෙ රාධිකයා කොහොමද දක්ෂයා ඌ මට වැඩි වැඩ්ඩා මං ඒක පිළිගන්නේ නැහැ. කලින් වතාවේ ඔය ආයව පැරදුනේ. සමහර විට ඒක කනාවට වෙච්ච දෙයක් වෙන්නේ. ක්‍රීඩාවකදී ජය පැරදුම දෙකම පොදුයි. හැබැයි ඔගලන් අන්තිම වතාවට තිබ්බ රේස් එක ක්‍රීඩාවක් නෙවෙයි. සූදුව. අට්ටුවල් ලැබෙක. ඔව්. රාධිකේම කියපුවාලේ ඔයාලට තිබ්බා ඒක ප්‍රතික්ෂේප කරන්න. ඔහාට ඒක තේරෙන්නේ නැහැ. ඒ සිටුේෂන් එක අනිත් එක දැන් බෙන්ඩ ඕන දේවල් වෙලා ඉවරයිනේ. අපි දැන් ඒගොල්ලන්ගේ මහාතර එක ගෙන එනවාද ඩිනර් එක දෙන්න? රාධිකට ඔයාගෙන තියෙන්නේ සැකයක්. එයාට ඕනේ ඔයා මේ මහවත්තේ කුණු කන්ද පාමුල මේ වතු නිවාසවල පදිංචිලා ඉන්න කෙනෙක්ද කියලා දැනගන්න. ඒකින්ද තමයි එයා ඔයත් එක්ක ওই බෙට් එක දැම්මේ. ක්‍රීඩාවේ ජයපරදුම දෙකම උරුම වෙනවා. හරි මේ ඇතරම ඉස්කෝලේ කාලේ ස්පෝර්ට්ස් මොන හරි කරාද? ඔව් බාස්කට්බෝල් කරා, බැඩ්මින්ටන් කරා, අන්තිමට ක්‍රිකට් කරා. ඊට පස්සේ ලබුත් ගැහුවා. ඊට පස්සේ ස්පෝර්ට් කරේ නෑ. ඒකට හේතුව මේ අවු ඉන්න වෙනවා. ඉතින් අවු ඉන්න වෙන එකත් එක්ක මොඩල් කරන්න බෑ. ඉතින් මොකද අපි මේන්ටේන් කරන්න ඕනේ. හරි ඒ කියන්නේ කරන දෙයට හරියට ඒ දෙයට කැප වෙන්න ඕනේ. ඒ හින්දා දෙකක් කරන්න බෑනේ. අනිත් එක ලංකාවේ ඒ කියන්නේ අමාරුයි. ක්‍රීඩාවත් එක්ක හරි අමාරුයි. දැන් පේනවනේ ලංකාවේ වෙලා තියෙන දේත් මේ ඉතින් ඒ හින්දා ඔය හැම දෙයක් එක්කම පොලිටික්ස් එක්ක ඔයවා කැරකිලා එනකොට හොඳ හොඳ කට්ටිය මම නෙමෙයි මම කියන්නේ දුප්පත් කොල්ලෙක් හරි කවුරු හරි හොඳ හොඳ කට්ටිය අයින් වෙලා යනවා. ඒගොල්ලන්ට පුළුවන්. ඔව් එන්න බෑ. ඉතින් එතකොට වෙන්නේ මේ දැන් අපිට වෙලා තියෙන වගේ දේවල් තමයි. එතකොට මේ කියන්නේ ස්කෝලෙන් අවුට් වෙනවත් එක්කම මොඩලින් වලට ජොයින් වෙන්නේ නෑ නෑ මම ඒ කියන්නේ ක්‍රිකට් සෙල්ලම් කරලා ඊට පස්සේ මම ග්‍රැෆික් ඩිසයින් කෙනෙක් විදියට මේ ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ ඒ දේවල් ඒ දෙකම යද්දි තමයි මේ අර බයිසිකල් ප්‍රශ්නේ ඉන්නේ. බයිසිකල් එකක් ගන්න අමාරු වෙන්නේ. ඒ අගේ සල්ලි වලින් බයිසිකල් එකක් ගන්න ඕනේ කියලා හිතුවිල්ල එන්නේ. ඔව් ඉතින් එතකොට මේ මම බලනවා ඊට පස්සේ නෑ මට මම දන්නේ පොඩි කාලේ ඉඳන් මට මේ කියන්නේ මම හරියට මේ කෙනෙක් දැක්කම ඒ කෙනාව ඒ කෙනා ඇඳන් ඉන්න විදිහ ඒ දේවල් ගැන පොඩි මොකද මගේම බ්‍රෑන්ඩ්ස් දිනවා මගේ ඇඳුම්. ඉතින් මට ඇඳුම් ඩිසයින් ගන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් එක්ක මේ මට ඒ පැත්තක් තියෙනවා කියලා මම තේරුණා. සහ සමහර කට්ටිය කිව්වා ඔයාගේ උසත් එක ඔයාගේ ෆිසික් එකත් එක්ක ඔයාගේ ෆැෂන් සෙන්ස් එකත් එක්ක ඔයා එන්න ඕනේ කියලා. මම ඒත් ඕක බැහැයි බැහැයි කියකි හිටියේ. නමුත් ප්‍රශ්නේ අන්තිමට මේ ඒ පැත්තටම ගියා. ඒක ගොඩක් උදව් වුණා. ඒ කියන්නේ මට මගේ උපතින්ම ඇවිල්ලා තියෙන දේ හින්දා. එතකොට ඊට පස්සේ මුලින්ම ටෙලිග්‍රෑම් එකකට සම්බන්ධ වෙන්නේ නාලන් මෙන්ඩිස් මහත්මයා. ඔව් නාලන් මෙන්ඩිස් මහත්මයාගේ වාසනාව වේවා. ටෙලි නාට්‍ය මේ මේන් රෝල් තුනක් තිබ්බා. ඉතින් එකකට මාව තෝරගත්ත අත්තම කියනවා නම් ඒ කාලේ වෙනකොට ඒ වගේ රෝල්ලක් දෙන්නේ නැහැ. මොකද අනිත් එක ඒ වගේ අධ්‍යක්ෂකවරේ. ඉතින් මට ඒකටත් මේ අවස්ථාව හම්බුනේ. ඊට පස්සේ මම චිත්‍රපටය කරා දලදාගමනේ ප්‍රධාන චරිතේ දන්ත කුමාරයාගේ චරිතේ. ඊට පස්සේ සුනිල් සර්ගේ නන්ද කුමාරයාගේ චරිතේ කරා යශෝදරා චිත්‍රපටේ. ඊට පස්සේ තව එක ටෙලිග්‍රෑම් එකක් කරා ක්‍රයිම් සීන් කියලා. ඒක මම මේන් රෝල් ලන්නේ මේ සෙකන්ඩ් රෝල් ලකයි කරේ. ඒකට හේතුව මට මගදි තමයි කතා කරේ ඒකට. ඉතින් ඒකේ වුණාට පස්සේ මේක මම හිතන්නේ අවුරුදු දෙකකින් විතර පස්සේ තමයි මම මේ ටෙලි නාට්‍ය බාරගත්තේ.
කොමාර රජ වගේ ඉඳලා කුමාර ලීලාවෙන් ඉඳලා දැන් ආයේ සාමාන්‍ය කොල්ලෙක් වගේ මේකේ තමයි දැන් ඉන්න තින කාලකට පස්සේ. ඔව්. නෑ මට ඇත්තටම හිතුණා. ඒ කියන්නේ මම මේ රජ මොකද ඊට පස්සේ මට ආව සෑහෙන්න මේ රජ චරිත. හොඳ චරිත ආවා. ඒ කියන්නේ රජ චරිත හොඳේ හොඳේ ඒවා ආවා. නමුත් මටම හිතුණා මම යන පාර මේ මේ මට ප්‍රසිද්ධ වෙන්න මං ගොඩාක් එහෙම මේ කියන්නේ ඌමනාවෙන් ප්‍රසිද්ධ වෙන්න ආස කෙනෙක් නෙමෙයි. මම ආස අර මගේ හිතේ සන්තෝෂයට වැඩ කරන්න. රාජ කුමාරණෝගේ ගමේ කොල්ලෙක් වෙලා ටික වෙන්නන්න තිබුණා හොඳයි කියලා. අපි තව කෝල කෙනෙක් ඉන්නවා කතා කරලිමු. Good morning. Hello, good morning, Aye. Good morning, Hari. මෙතන සිට හේෂාන් ඔබට බාර. Oh, good morning. කොහොමද? Oh, Aye, මේ වඩ කොහොමද? ආ මට ගොඩක් හොඳයි. වාගේ නම් මොකද? මං තිරිණි මතුනේ. තිරිණි ලාමනේ කතා කරන්නේ. තිරිණි මත ඔක්කොම ප්‍රසන්ස් මයි. තිරිණි කොහෙන්ද? මත්තුගමින්. මත්තුගමින්. ආ ඉතින් තිරිණි ඔයා රේස් බලනවද? සින්දු කියන්නම බෑ චිත්‍ර අඳින්න පුළුවන්. චිත්‍රිතරම අඳින්න පුළුවන්. ඔව් මම මේකෙන් මේ ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ඇවිල්ලා එකෙන් ලංකාවේ තියෙන ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් වල සින්දු කියන්නම එපැයි. ඔව්. මම සින්දු කියන්නෙම නෑ. මම එක ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා වර්ල්ඩ් රෙකෝඩ් එකක් වගේ එකක් තිබ්බා. ඒ කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ තනිකරම සින්දු තමයි කියන්න ඕනේ. එක සින්දුවක්වත් කියාගන්න බෑ. මම ගිහින් කතා කරලා ආවා. කියන්නේ එක අඩු ගන්න එකක් නේ. එක සින්දුවක් එච්චරවත් කියාගන්න බෑ. සාමාන්‍ය සින්දු අහන්නෙත් නැද්ද එතකොට? අහනවා. සින්දු අහනවා. මම අනිත් සින්දු අර ඒ කියන්නේ කොටු වෙලා නැහැ. ඒ කියන්නේ මම ජපන් සින්දු අහනවා. එතකොට ඔය මෙක්සිකන් වගේ ඒවා අහනවා. ඊට පස්සේ සිංහල ඒවා හොඳට අහනවා. ඉතින් ඒකෙන් මට හොඳට ඒ කියන්නේ ෆීල් වෙනවා නම් ඒක තමයි මගේ සාරි ගමන් නැහැ. භාෂාව මොකද්ද තේරුමක් ඕනේ නැහැ. මට ෆීල් වෙනවා. ෆීල් වෙනවා. දැන් තාම එහෙම නටන්න ෆිල්ම් එකක් හම්බුන්නේ නැහැ නේ. නටන්න ළඟදී දැන් මාස 6කට විතර කලින් ඔය මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකට කතා කරා. කියපුව ගමන් කිව්වා ඉතින් නටන්නත් බෑ. මොකද මේ මේ මම අර මම හැමදාම කියන දෙයක් ඒක හොඳට ඉගෙනගෙන කරන්න මම කැමතියි. නමුත් නිකාං ගිහිල්ලා හැම එකම පුළුවන් එහෙම කියලා බාර අරගෙන නිකාං නෑ නෑ එහෙම 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 කරන එක තේරුමක් නෑ. ඒක මේක මටත් හොඳ නෑ. බලන් ඉන්න මිනිස්සු කියයි මොනවද මේ කරන්නේ කියලා. දැන් හේෂාන් මනෝල හේෂාන්ගේ වැඩිම කැමති මොන වටද? ඒ කියන්නේ ඔයාගේ හිනාවටද ඔයාගේ කොණ්ඩේටද ඔයාගේ ඇඟටද එහෙම ඔයාට ඔයා කැමති එකක් තියෙනවද ඔයාගේ? ඔය කැරක්ටර් එකටද ඔයා කැමති එහෙම එකක් නැද්ද ඔයාගේ? තමන්ට තමන් ගැන කියන්නේ. මෙහෙමයි මම කැමති මම ඒ කියන්නේ මම නිදහස් වෙන එකට මේ හැම දෙයකින්ම ඒ කියන්නේ දැන් අපි මගේ වයසේ මේ කෙනෙක් ගොඩක් ලංකාවේ අපි හැම දෙයකටම කොටු වෙනවනේ. මම එහෙම කෙනෙක් නෙමෙයි. මම හැම දෙයක්ම හරිම නිදහස් විදියට දකින්නේ. මිනිස්සු දිහාත් ඒ කියන්නේ මම කිසිම විදියක කිසිම අර කෝණකින් එහෙම බලන්නේ නැහැ කෙනෙක් දිහා. මම හැම වෙලාවෙම බලන්නේ ආ ඔයාත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක්. ඒක තමයි ඒකට තමයි හැබැයි ඒක මම තේරුම් ගන්න මට ගියේ දැන් අවුරුදු 5කට විතර කලින්. මොකද ඒකට හේතුව පොඩි කාලේ ඉඳන් අපිට ඔක තේරෙන්නේ නැහැනේ අපේ ජීවිතේ අපිම හදා ගන්න ඕනේ. ඉතින් ඒකට මම දැන් මම හරි නිදහස්. ඒ කියන්නේ මම මට ඕන දිහාක යනවා. මම ගොඩක් කැම්පින් කරන කෙනෙක්. කඳු නගිනවා. ඉතින් ගිහිල්ලා කඳු උඩ ඉන්නවා. ඒ කියන්නේ මට හිතුනවා මේ මගේ නිදහස මම හොයාගන්නේ විදියට. සමහරවිට නේද රිලැක්ස් එකේ ඉන්න කොල්ලෙක්. ඔව් රිලැක්ස් වෙන්න වෙන්න මම හරි කැමතියි. ඒකට හේතුව ඉතින් අපි හැමෝම කැමතියි රිලැක්ස් වෙන්න. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉතින් රිලැක්ස් එකේ බලන්න පුළුවන් රෑටට ඒෂාන් ඉන්න ටෙලි ඩ්‍රාම එක රේස් ඉතින් අතන කොටස් හතරයි විකාශ වෙලා තියෙන. අදරය තමයි පස්වෙනි කොටස යන නියමිත වෙලා තියෙන්නේ. කොහොමද එක කොටසක් හරි මිස් වුණා නම් අපි YouTube channel එකට ගිහිල්ලා රේස් මුලින්දම් බලන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම බලන්න. මොකද ඒ තරම් බලන්න කියලා කියන්න එක හේතුවක් තමයි කාලයකට පස්සෙ අපිට පොඩ්ඩක් මේ වගේ වෙනස් තීම් එකක් එක්ක තියෙන ටෙලි ඩ්‍රාම එකක් ලංකාවේ රූපවාහිනියක බලන්න හම්බෙන්නේ නැත්නම් හැමදාම එකෝ ඔය
දුප්පත් ගෑල්ලා මේකේ නා පොසත් කොල්ලෙක් කියන එක දෙන්න අතරම හතරස්සක් කරන මොනාරේ මෙහෙම තියෙන දේ මේකේ පොඩි ඔය කාටින් රේසින් ඒ වගේ නිකන් ඔය සහ ගිවන කියන චරිත ටිකත් මහන් හිතන්නේ ගොඩක් වෙනස් මම ඇත්තටම මේ මේක කියන්නේ දැන් ගොඩක් කටියට නමම රේස්නේ ඒතකොට හිතයි මේක මේ රේස් පදිනවා මෙහෙම කියන්නේ නැහැ මේකේ ඔගලන් හිතන්නේ නැති පැත්තක් ගැන අපි කතා කරනවා ඒක මේ ඉස්සරහට දැනගන්න බුලන්ගේ දැන්ටමත් බලන් ඉන්න බලපු කට්ටියට ඒක තේරෙයි මේකේ අපි මේ ලොකු මේ සමාජීය ප්‍රශ්නයක් ගැන කතා කරනවා ඉතින් ඒ හින්දා මේක මේ අර නම රේස් කියලා අපි රේස්ම පදිනවා මේ ගත් එක කියන අන්තිමට කවදා හරි අර දුප්පත් එක්කෙනා රේස් එක දිනයි අර ඒක විතරක් නෙවෙයි තියෙන්නේ ගන්න එහෙම මුකුත් නැ මේක මේ මේ කියන්නේ ලංකාවට හරියන වෙනස්ම විදි එකක් සහ අර මේ වෙනුර කිව්වා වගේ දැන් අපි අර දකින හැම විදිම අර එකම විදි එකක් නෙමෙයි ටිකක් මොකද ওই රේස් පැදිල්ල ගැන එච්චර ලංකාවේ කැමැත්තකුත් නැහනේ ඉතින් නමුත් මේක මේ හොඳ විදියට යන ඩ්‍රාමා එකක් ඉතින් මට කතා කරාමත් මම මුලින් මේක මගේ හිතෙන් මම ආස වුණා හරි මගේ ඇඟේ තියෙන එක මේක මට මේ සෑහෙන්න ගැළපේ කියලා හරි අපි තවත් වෙලාව තියෙනවා අපිට කතා කරන්න හේෂානේ කොහොමද බයි හේෂානේ කතා කරන්න පටන් ගත්ත පස්සේ වෙලාව යනවා සෑහෙන ඉක්මනට කොහොමනම් අපි පොඩි බ්‍රේක් එකක් ගන්න යන්නේ දැන් ඔය බ්‍රේක් එකෙන් පස්සේ අපි ආයෙත් එක්ක ගාලා ප්‍රෝග්‍රෑම් එකට යමු ගෙදර වගේ අද අපි ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකේ හේෂාන් මන්ඩුල ඉන්නවා ඉතින් රේස් බලන කට්ටිය දැන් මෙයාගේ කැරක්ටර් එක කොහොමද කියලා දන්නවා ඉතින් කොයි වගේ කොල්ලෙක්ද කියන එක දන්නවා මේ කොහොමද මේ රේස් කරනකොට සානිත් වැඩ අතරතුර මොනවද වෙච්ච නිකම් ජොලි බර දේවල් තියෙනවා අකරතැබ්බ වලට මොන දෙනුන හරිම සිද්ධුනද දෙපාරේ කේ හරි නැත්තම් පරණීමේ හරි කමන්නේ ඔව් දැන් මේ 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 පාර පෙන්නේ අර හපු එකට අමතරව ඔව් ඒක අමතරව මේවා හිතන අනිත් එක නෑ ඕකේ තියෙනවා මේ මැරෝ ටිකක් කියලා මට ගහනවා බිම දාගෙන ගහනවා දැන් මට ඩිරෙක්ට් කිව්වා ඔයා ගහන්නේ හරිද ඔයා ගහන්නේ ගුටි ගන්න හිතරේ ඉතින් මම තා හරි කමන්නේ නැහැ කියලා ඔන්න දි එකක් කරා දැන් බිම දාගෙන ගහන දැන් මම කියන්නේ මම්ම කිව්වා මේක ඩිරෙක්ට් දන්නේ නැහැ බලන් ඉන්නවද දන්නේ නැහැ මං කිව්වා මැරෝ ටිකේ මේ ගහන්න හැබැයි හරි සාමාන්‍ය දේ ගහන්න මොකද ඊට පස්සේ තුටික් කරගන්න බැරි වෙනවනේ ඇත්තටම හොස්පිටල් අරගන්න දැන් මේකෙලන් ඊට පස්සේ නිකන් අර වැඩේ වුණේ අර පොඩ්ඩක් නිකන් හිමීට වගේ එකක් ආදරේ නේ ආදරෙන් ආගේ ඊට පස්සේ ඩිරෙක්ටර් මේ කිව්වා මේවයි හරියන්නේ නැහැ දනුෂ් කිව්වා හරියන්නේ නැහැ ගහන්න කිව්වා කොහොම හරි ඒගොල්ලන් වරද්දන වරද්දන පාට මම බිම ගුටි කාලා මම හිතන්නේ ඔය ඉංග්‍රීසි පාරක් අයි මිනිස්සු පාව පාරේ යන වාහන නැවතුවා මේ මේ කාටර මනුස්සට බිම දාගෙන ගහනවා තමයි කියන්නේ මොකද කැමරා එක තිබ්බේ පාරේ යහපැත්තේ මේ මේ වෙලක හා ඒගොල්ලන්ව පේන්නේ නැහැ මම ගුටි කන්නේ විතරයි පේන්නේ ඉතින් කොහොම හරි මම හිතන්නේ හය පාරක් හත් පාරක් විතර මම බිම ඒ කියන්නේ අන්තිම වෙනකොට මගේ කියන්නේ මුළු ඇඟම රිදෙනවා ඒ කියන්නේ ඇත්තටම ගහලා ඇත්තටම ගුටි කාලේ කියන්නේ ඔව් ඒ කියන්නේ අපිට ඉතමත් තාත්තික ඔයගෙ ඉස්සරහට බලන්න පුළුවන්කම සෑහෙන්න ඒ කියන්නේ තාත්තික කොච්චරද කියනවනම් පහුවෙන්දර මම හිටියේ නිකන් මෙහෙම ගල් වෙලා වගේ හරි අපි තව පොඩි ක්ලිප් එකක් ලැස්ස කරගෙන තියෙන අපේ ඩෙලි ඩ්‍රාම එකේ එකක් බලුවහම ඔයාලට තවත් අයිඩියාක් ගන්න පුළුවන් වෙයි ඩෙලි ඩ්‍රාම එක මොන වගේද ඉස්සරහට කරන්නේ කියන එක ගැන වානිද යනගම කැඩෙනවා මෙහෙම කළා යනගම හී රා අර බලපහමු අරු ලැජ්ජ නැතුව ඇවිල්ලානේ මන්නන් ඉතු මේ පැත්ත බලා තේන එකක් නැහැ කියලා බා මේ ඉගේ ලැජ්ජා වෙනුයි ලැජ්ජ නැතිකම වෙනුයි මට වැඩක් නැහැ හැබැයි එකක් ස්ථිරයි උටයි මේ රේස් පදින්නවා ඒ මොකද ඒ මොකද ඒකෝ ඇයි මොකද ඔයාට තියෙන ප්‍රශ්නේ මැනිකි කව පොඩ්ඩක් කටවන් ඉන්නවද ඒ ඒ මොකද මේ කරන්නේ හා අරු නා කරලා මෙතනින් ඵලයක් හරි හරි මං කියන දේ පොඩක් අහන්න මොන අහන්නේ මම මහවත්ත නෙවෙයි මොන ලෝකයක් වුණත් ඌ අපේ එකේ උඩ මෙතෙන්ට එන්න පුළුවා ඌ පුළුවන් නම් නවත්තපන් මේ මේ කට වැඩි ඈ අද මම ඌ එලවනවා පුළුවන් එකෙක් ඉන්නව නම් නවත්තපන් එතන යන තංගු ටික අල්ලනේ එතන ගහලා තියෙන්නේ ආයි කනවා ඕක රිටර්න් එක තමයි ඉන්නේ ඔව් ඒ කියන්නේ මේ ඕක මේ කියන්නේ බල්ල ගැට්ටේ මට කියන්න බෑ ඒ කියන්නේ මාර විදිහට වෙනස් වෙනවා කැරක්ටර් එක හැම වෙලාවෙම ඉතින් මේ දේවලුත් එක්ක ඔයගලන් බලන් ඉන්න මොකද මේ රේස් මේ ටෙලිග්‍රෑම් එකේ ඉස්සරහට තව තව කැරක්ටර්ස් එනවා ඒ කැරක්ටර්ස් අනුව මේ මගේ චරිතය සෑහෙන වෙනස් වෙනවා ඉතින් මම හිතන්නේ මේ මේ චරිතය කොහොම හරි අභියෝගාත්මක වාවට ඒකට සාර්ථකව මුහුණ දෙන්න හේෂාන්ට පුළුවන්කම ලැබුණා ඉතින් දැන් ඔයා
සාමාන්‍ය දැන් අලුතෙන් ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් මේ වෙනකොට සාමාන්‍ය ස්ථාවර වෙමින් යනකොට කොහොමද ඔයා නිතරම ඒ කියන්නේ වෙනම අධ්‍යයනයක් කරනවද රංගනීය ගැන නැත්නම් ඔය ඉගෙන ගැනීම කියන්නේ දැන් ඉගෙන ගැනීම ඉවරයි කියලා හිතනවද කොහොමද හිතන්නවත් බෑ ඒ කියන්නේ මේක ලොකු විශයක් මොකද මේ ඇත්තම දැන් මම ෆිල්ම්ස් කරද්දී මේ මම හදෑරීමක් කරලා තිබ්බේ නෑ ලොකුවට හැබැයි මට මේ ෆිල්ම් එකේදී මේ පොඩි පොඩි වර්ක්ෂොප්ස් තිබ්බා නමුත් පස්සේ මේ මම මට මම දැන් කිව්වාගේ මටම ඕන වෙලා මම යනවා මහේන්ද්‍ර අයියා ගාර මහේන්ද්‍ර පෙරේරා මේ ඇකඩමි එකට ඉතින් ඒ හරහා මට රංගනය ගැන සෑහෙන දෙයක් හම්බුණා හැබැයි ඊට පස්සේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම ඒ ප්‍රැක්ටිස් කරගෙන කරගෙන එනකොට මම ටග් ගලයි රඟපාන්න යන්නේ නෑනේ මම පොඩ්ඩක් ආයි මේ මොඩල් කරනවා ඒකට හේතුව තමයි අර මම තෝරා බේරා ගන්න ප්‍රශ්නේ හින්දා ඉතින් ඔය ප්‍රශ්නේ හින්දා මට පොඩ්ඩක් ප්‍රැක්ටිස් දෙනවා අඩුයි නමුත් මම මොන හරි දෙයක් ලං වෙනකොට ඒ කියන්නේ මට ෂූටින් තියෙද්දි මම කොහොමත් සතියක් දෙකක් විතර ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකේම තමයි ඉන්නේ ඒ කියන්නේ එහෙම නොකර බෑ මට මොකද මම අලුත් තාම ඒ කියන්නේ ප්‍රවීණෙක් විදියට මම එන්න නම් අනිවාර්යයෙන්ම මම ස්ටඩි කරන්න ඕන මං කියන්නේ ඕනම දෙයක් මේ මේ ශේෂ්‍ය විතර නෙමෙයි ඕනම දෙයක් ස්ටඩි කරන්න ඕන ඉතින් ඒ හින්දා මම ඒකට සෑහෙන දැන් මේ දවස්වල දැන් ආයි පටන් ගන්නවා ඉස්සරහට තව ෂූටින් පටන් ගන්නවා එතකොට මම සෑහෙන මම ප්‍රොඩියුසර් ගිනුත් අද ඉන්නේ මට ඉක්මනට මොකද මේක හොඳ දෙයක් ස්ක්‍රිප්ට් එක ඉක්මනට හම්බ වෙනවා මේ ඉතින් මට ඉක්මනට ස්ක්‍රිප්ට් එක දෙන්න මොකද එතකොට මම එතනට ගියාම ටග් ගාලා වැඩේ කරනවා කොහොමවත් මම හිතන්නේ ඒකේ වෙනස කියන්නේ තමන් ඉන්න කාලේ සහ ෆේස් රේට් තියෙන උනන්දුවත් එක තියෙන ප්‍රැක්ටිස් එක කොයි වගේද කියන එක ඔයාලට රේස් ප්‍රෝග්‍රෑම් එක බලුවාම දැනගන්න පුළුවන් කමක් තියෙනවා ඉතින් ඒ කාලේ දැකපු හේම මේ ඔයත් එක්ක දැන් ඉන්න එක්කෙනා බලනකොට මම හිතන්නේ ඒකේ වෙනස ගොඩක් අයට පැහැදිලි වෙන්න පුළුවන් හරි අද අපේ ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න තෝරන්නේ අවසන් වශයෙන් අපි ඔයා බලන් ඉන්න අයට කියමු රේස් බලන්න සහ ඔයාගේ මොනවද කියන්න තියෙන දේවල් रेस बलन अनिवार्य बलन रेस तुली उगलंट लोग पनीडियन थिंग हरहा अनीतम उगलन गुडक आसकर टेलनाटक विनसुदी टेलनाट्यक मेकट अभी गुडक महंसी विनो ई थिंग पुलवंग फेसबुक के इंस्टाग्राम के मेदी अभी कथा करना शेयर करें लाइक करें ये तो सब्सक्राइब करें अपे सीएत टीवी यूट्यूब चैनल इतनी मे सीएल उगलंट अंतिम दी मनुष्य මිනිසුන්ට රෙස්පෙක්ට් කරන්නේ. ඒක තමයි මගේ ප්‍රධාන දෙකක්ම කියන්න තියෙන. හරි. ඉතින් අහේෂන්ට අපි තෑන්කියු වෙරි මච් කියලා කියනවා අපි දෙකත් සම්බන්ධ වුණාට. ඒ වගේම අද ලස්සනට බතික් ටී-ෂර්ට් එකේ මොකද්ද ඒ ෂර්ට්ද ටී? ඔව් මේක මේකට කියන්නේ ටයි-ඩයි කියලා මම ඔයගලන්ට කියන්නම්. මේකට කියන්නේ ටයි-ඩයි ෂර්ට් එකක් කියලා. ඉතින් මේක මගේ මේ සත්සර රණවීර කියලා මගේ මල්ලිගෙන කියනවා. එයා තමයි මේක කරන්නේ. ඉතින් එයාට ආස හිතෙන්න තමයි මම මේක අඳගෙන ආවේ. හරි. ඒ වගේම ඔයගලට මතක් කරන්න අද ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්න කලින් සම්පත් සෝෆා ගැන සම්පත් සෝෆා කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ මුළු ලංකාවෙම ඉහළම නමක් දිනාගත් අවුරුදු 20කට වැඩි විශ්වාසයක් තියෙන ආයතනයක්. ඉතින් සෝෆා ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම සම්පත් සෝෆා කියන නම අපි හැම කෙනෙක්ටම අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඇත්තටම ඒ නම ඒ තරමටම ජනප්‍රිය වෙලා තියෙන නිසා විශ්වාස දිනාගෙන තියෙන්නේ. ඒගොල්ලෝ ලබා දෙන විශිෂ්ට සේවාවත් එක්ක ඉතින් කාලාන්තරයක් පවතින හොඳම සෝෆා මිලදී ගන්න සානික ගෘහ භාණ්ඩ වෙනුවෙන් සම්පත් සෝෆා වෙතටම එන්න කෙනෙක් ඕගලන්ට මතක් කරන්න ඕනේ. ඉතින් පානදුරේ අගනගරදී නවතම ශාකවත් විවෘත වෙනවා. संपत् सोफा वसर हतक वगे लागान पुलवांग प्रोग्राम गिंदर वे अदर आट हटा रेस बल पुलवांग अब कोई बल अभी रेस अभी आई दस हम දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.